අපි නොදැනුවත්වම මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට නොදැනගෙන වැටිලා තියෙන යම් යම් අපහසුතාවයන් පිළිබඳව සාමාන්‍ය ජීවිතය ගැන සාමාන්‍ය ජීවිතය අපි කොහොමද ධර්මයට මේවා ගලපගන්නේ කියන එක ගැන නිවන් මාර්ග ධර්මදේශනාවේ යම් සාකච්ඡාවක් කරන්න ඕනේය කියලා. ඒ මොකද බුදුජාණන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටිය විදිහට දනීද සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය විදිහට දනීද එපමණකින් ඒ තනත්තා සම්මාදිට්ඨික වේ කියලා. ඒ මොකද අර වැරදි දෘෂ්ටිය තේරුම් ගන්නම සම්මාදෘෂ්ටියක් ඕනේ. තේරුම් ගත්ත පමණින් එයාට එයා සම්මාදිට්ඨිකම වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ මගේ ළඟ මිත්‍යා දෘෂ්ටිය උපදිනකොට මට තේරෙන්න ඕනේ ඒක මිත්‍යා දෘෂ්ටියක්, ඒක තේරුමක් නැති දෙයක්, වැරදි දෙයක් කියලා. ඉතින් මේ සඳහා අපි හැම වෙලේම බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරලා තියෙන්නේ ඒක අපිට මේකට ගලප ගන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයක් තියෙනවා පින්නත්. ඒ තියෙන ධර්මයට අනුව අපි අපේ ජීවිත හැඩගස්ස ගන්නකොට අපිට හොඳට තේරෙනවා නම් ලෝභ දේශ මොහ අඩු වෙනවා කියලා. තවත් මේකට අමුතුවෙන් නිර්වචන වුණ වෙන්නේ නැහැ. ඒකින්ද අපි හොඳින් බලමු මේ කරන කාරණාවට මොකද කරන්න ඕනේ කියලා. වැඩියෙන් අපිට ගැලවෙන්න බැරි දේවල් බොහෝමයක් තියෙනවා. අපේ හිතයෙන් ගැලවෙන්න අපි බයයි. මේ ලෝකයේ තියෙන මොකක්ද බලවේගයක් වගේ දෙයකට අපි බැඳිලා ඉන්නවා නේද? හැම වෙලේම අපි මේ බලවේගයෙන් යමක් ඉල්ලන ගතියක් තියෙනවා. අපි ඒ මොකද අපේ තියෙන අසරණකම හින්දා. ඒ ඉල්ලන අයට දොස් කියන්න නෙවෙයි. දෙවියන්ගේ පිටිපස්සේ බොහෝ දේවල් ඉල්ලගෙන යන අයට දොස් කියනවා නෙවෙයි. වෙන කාගෙන් ඉල්ලන්නද කියලා වගේ අදහසක් තියෙනවා. අසරණකම් වෙනවා ජීවිතේ. අසරණකම් වෙන්නේ බලාපොරොත්තු නොවන ආකාරයේ නේද? කරදර එනකොට අපි ගැඹුරෙන් තදින් යම් යම් දේවල් වල එල්බගෙන ඉන්නවා පින්නත් නේද? එල්බගෙන ඉන්නවා මොනවද? ළමයින්ගේ ශරීරවල එල්බගෙන ඉන්නවා, ආදරෙන් එල්බගෙන ඉන්නවා. මේවා රැකගන්න ඕනේ, මේ කොටස රැකගන්න ඕනේ කියලා දැඩි අදහස් අපිට තියෙනවා. මගේ නේද, මගේ මේ දේවල් මේවා කොච්චර මට ලෙන්ගතුද, මේවා කොච්චර මගේද කියලා මමනේ දන්නේ ඒක කියලා ඒ වගේ අදහස් අපිට තියෙනවා. ඉතින් ඒ දේවල් වලට කරදර හිරිහැර එනකොට නේද, මොන පැත්තකින් හරි අසනීපයක් නම් ඔන්න නේද දන්න බෙහෙතක් කරලා බලනවා, ඊට පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බලනවා. ඒකත් හරියන්නේ නැත්නම් ආය මේ නේද මොනවාරි දේශීය වෛද්‍ය ක්‍රමයක්කට කටයුතු කරනවා. ඒකින්වත් ලෙඩෙත් හොයාගන්න බැයි නම්, මොකවත් කරන්න බැයි නම් දැන් ඉතින් හිත ගිනි ගන්න පටන් ගන්නවා. දැන් මොකද කරන්නේ නේද? මොනව කරන්නද වෙන? කාට කියන්නද වෙන නේද? ඇත්ත කතාව ඒකද නැද්ද නේද? එතකොට ඉතින් කවුරුත් කියන්නේ කරන්න පුළුවන් දෙයක් කරමු නේද? ඇත්තක් වුණත් කමන්නේ, බොරුවක් වුණත් කමන්නේ නේද? කෝ ගන්නවා ඒකේ ඇන්දර කොලේ නේද? කියලා ඉතින් එතෙන්ටයි වැටෙන්නේ, මොකක් හරි තැනකට වැටෙනවා නේද? ඊට පස්සේ වෙන්නේ මොකද්ද? තවත් අමාරුවල වැටෙන එක. එක තැනකට ගිහිල්ලා කියනකොට තව එකක් කියනවා, තව තැනකට ගිහිල්ලා කියනවා තව එකක් කියනවා. ඊට පස්සේ මේ දේ කරොත් හරියටම හරියනවා කියනවා, අහවල් බලපෑම තියෙනවා කියනවා. ඒවා කරාට පස්සේ හරි ගියේ නැත්නම් ගිහිල්ලා කිව්වොත් එහෙම කියනවා, ඇයි මේ මෙතන වරද්දගෙන කියනවා නේද? මේ වගේ එක එක දේවල් පිටිපස්සේ අපිට යන්න වෙලා. සමහර වෙලාවට පන්සලේ බුද්ධ පූජාව තියනකොට බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව තියෙන විදිහත් දේවාලයකට සමහර දේවාල වලට ගිහිල්ලා නේද, ඒ දේවාල වලට දේව පූජාව තියෙන විදිහත් කොච්චර වෙනස්ද කියලා බලන්න බෞද්ධ නේද? ගඟෙන් නාලා සුදු පිරිවට ඇඳලා නේද, ඈ ඉඳුල් කරන්නේ නැතුව අර පළතුරු ටික ලෑස්ති කරගෙන බුලත් කොලොක්කෝම එලලා අර තට්ටුවේ ඒ පළතුරු හොදලා බොහොම අපූර්වට ඒවා තියාගෙන නේද, සුදු ඇඳලා ඔළුව උඩ අරක තියාගෙන ඇය ගාන පොලිමේ ඉඳලා එහෙම තමයි දේව පූජාවට යන්නේ. බුද්ධ පූජාව කොහොමද දන්නේ? පන්සලට දානගෙන ආව වෙලාවේ නේද? බොහෝ දිනක් මුතු කුඩයක්වත් බුද්ධ පූජාවට අල්ලන්න කල්පනාවක් නැහැ. හේතරනේ පාත්‍ර ටිකවත් හරියට හොදන්නේ නැහැ. ඔළුව උඩ තියා යනවා මන්නම් දැකලා නැහැ නේද? පළතුරු එහෙම හොඳට හොදලා නැහැ. අර දෙකේට වෙනසක් තියෙනවා. ඒ මොකද මගේ අතුලාන්ත සරණාගමණය නැහැ. හරිද? කරදර එනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ කරදර නැති කරගන්න මොනවද තියෙන්නේ කියලා බලන්නේ. බලන්න හිත යෙදෙන්නේ නැහැ. ඇයි ඒ? මට
පළමුවද දෙවනුවද තෙවනුවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මහා සංඝරත්නයේ සරණයි කියලා අපි කිව්වා. සරණයි කියන්නේ සරණ පිහිට එතනින් තියෙනවා කියන එකයි. නමුත් මම එතන මොනවද කියලා තියන්නේ කියලා මගේ හිත වැටෙන්නේ නැහැ එතන හොයන්න. හරිද? පෝලිං ගණන් වල ගිහිල්ලා ඉන්නවා. පාන්දර නැගිලා ගිහිල්ලා නම්බර අරගෙන ඉන්නවා. විශේෂඥ වෛද්‍යරු හම්බ වෙනවට වැඩිය නේද? හරි අමාරුයි. මහා පාන්දර යන්න ඕනේ, ගිහිල්ලා ඉන්න ඕනේ පෝලිං වල ඉඳ ගන්නවත් නැහැ එතන වල හිටගෙන නම්බරේ ගන්න. අරගෙන ඉතින් මොකක් හරි එකක් ඒවා හරි ලොකු යයි අදෘශ්‍යමාන විදිහට නේ කියන්නේ. දෘශ්‍යමාන දෙයක් තියෙනවා ආ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. විනිවිද පේන දෙයක් තියෙනවා. ඒකට අපි කැමති නැහැ තරම්. නොපෙනෙන බලවේගයක් එක්ක ඉන්න එක හරි සහනයක්. ඇයි? එයාට ඔක්කොම බාර දෙන්න පුළුවන්නේ. මෙතන තියෙන්නේ මං කරන්න ඕන වැඩේ. මං කරනවට එකද එකද ලේසි වෙන කාට හරි බාර දෙන එකද ලේසි? බාර දෙන එක ලේසිනේ. මම මොන හරි කරන්න ගියාම මට වැඩ තියෙනවා. ඒකින්ද ඔය ඔක්කොම හොඳ කරලා දෙන ඒවයි කරදරයි ඔක්කොම මම වෙන කාට හරි බාර දෙනවා. වේවා 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 ලැබේවා ලැබේවා පෙනේවා දැනේවා නේද? ඔය ඔය ඉතින් එහෙම එහෙම කරලා දෙන්න කියලා නිල්ලන්නේ නේද? ඉන්නත් නේ ඔන්න ඔය මානසිකත්වය අයින් කරගන්න හරිම අමාරු. මම ඒක ලේසි කියලා කියන්නේ නැහැ. ඒක හරිම අමාරු දෙයක්. ඒකට අවශ්‍ය කරන්නේ තමන්ගේ ශක්තිය. තමන්ගේ බලය. තමන්ගේ ජවය. මොන බලය ජවයද? මානසික වේගය, මානසික ශක්තිය. හරි. ඉතින් මේකට අපි බයයි. මං ඊයේත් අන්තම් මතක් කරා. චූටි දරුවාගේ වයස මං හිතන්නේ මොකද්ද වයසක් යනකම් එක වයසකදී කොණ්ඩේ කපා වොන්න බැරි වුණොත් තව මොන මොකක් හරි වයසක් යනකම් ආයෙ කපන්නේ නැහැ. හොඳ නැහැ කියනවා. මේක කවුරු හරි කරමු කිව්වොත් බයයිද නැද්ද? බයයි. තරුණ පියවරු ඇවිල්ලා මට කියනවා අනේ හාමුදුරනේ බලන්නකෝ. හරිද? ළමයාගේ නලලට පල්ලෙහෙන් ඇහැ ළඟට එනකන් කොණ්ඩේ වැහිලා ළමයා හැම වෙලේම ඒකට හොරෙන් බලන්නේ. දැන් ළමයා වපර වෙනවා කියලා දොස්තරලත් කියනවා මේ කොණ්ඩේ කපලා දාන්න කියලා. හරිද? මං නම් කැමති කපන්න. ඉතින් මං කියන්නේ ඉතින් කපලා දාන්නකෝ. බෑ. අපේ නෝන මහත්තයා ටිකක් කැමති නෑ. නෝන මහත්තයාගේ අම්මා නම් කොහොමත්ම කැමති නෑ. ඊට පස්සේ මොනවා හරි ඉසේකක් කුමක් කරලා දෙනොත් කියන්නේ කියන්නේ මේකයි නැකත නෑ කියලා. පහුගිය වතාවේ සාමාන්‍ය පෙළ ළමයින්ට නේද සාමාන්‍ය පෙළ ළමයින්ට විෂයන් 10ට නැකත් 10ක්. හරි. අපි මේ එළඹෙන යුගය කියන්නේ පින්වත්නි විද්‍යාත්මක යුගයක්. මේ විද්‍යාත්මක යුගයේ මේ මේ අනවශ්‍ය මේ නොපෙනෙන බලවේගවලට අපි යෙදීම අපේ රටට ඉස්සරහට යන්න තියෙන ලොකු බාධාවක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම ඒවා නැහැ. බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව ඒහිපස්සික ධර්මයක් දේශනා කරා. විමසලා බලන්න කියලා ධර්මයේ දේශනා කරා. අකාලික වූ ධර්මයේ ඕනම යුගයකට ගැළපෙන ධර්මයක්. ඉතින් එච්චර වටින ධර්මයක් තියාගෙන අපි මේවා පිටිපස්සේ දුවන්නේ මොකද මේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. හොයන්නේ නැති එකයි ප්‍රශ්නේ. හොයන්නේ නැහැ පින්වත්නි. මම මගේ ශක්තිය උරගා බලන්න කැමති නැහැ. ඒක හින්දා කබලෙන් ලිපට වැටෙනවා. එහෙනම් පළවෙනිම කාරණාව නැකත රාහු කාලය මේ වගේ දේවල් කෙරෙහි අපි බුදුරජාණන් වහන්සේගේ මතය මොකද්ද කියලා හොයලා බලා ගන්න ඕනේ. මොකද්ද බුදුරජාණන් වහන්සේ නැකත් ප්‍රතික්ෂේප කරාද? නෑ. නැකත් ප්‍රතික්ෂේප කරේ නෑ. ඒත් බුදුරජාණන් වහන්සේ මේ නැකත බලා ගන්න හැටි දේශනා කරා. නේද? කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නැකත බලා ගන්නේ? සත්‍යද නැකත කියලා එකක් තියෙනවා තිබ්බා ඉන්දියාවේ දවස්වල. ඒක තමයි කලාතුරකින් අවුරුදු ගානකට සැරයක් එන නැකතක්. ඒක බොහොම බලගත්ු නැකතක්. හරි. අන්න ඒ බලගත්ු නැකත බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඒ නැකතටත් වඩා ප්‍රබල නැකතක් බෞද්ධයාට ඇති කරගන්න පුළුවන් තමන් ළඟ කියලා වැඩක් කරද්දී. හරිද? එතකොට මේ වේලා කුලේ අරගෙන ගිහිල්ලා නැකත් බලන එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ නැකත එහෙම නෙවෙයි. හරිද? රාහු කාලයත් නෙවෙයි, ඒව ධර්මයේ සඳහන් ඒවා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා නැකත බලා ගන්න හැටි, නැකත හදා ගන්න හැටි. මොකක්ද? කාය කර්ම, වාග් කර්ම, මනෝ කර්ම පිරිසිදුව.
යම් කිසි කෙනෙක් යම් වැඩක් පටන් ගන්නවා නම් ඒක සත්‍යද නැකතට වැඩිය ප්‍රබලයි කියලා. ඒ කියන්නේ කයෙන් වැරදි නොකර වචනයෙන් වැරදි නොකර සිතුවිලි වලින්වත් වැරදි කරන්නේ නැතුව. දැන් අපි ව්‍යාපාරයක් පටන් ගන්නවා කිසිම නේද හුඟක් අය මොන හරි වැඩක් පටන් ගන්න ඉස්සෙල්ලා දවසේ ඉඳන් මොකද? පංචශීලය කඩා ගන්නවා, පස්වෙනි සිල්පදේ කඩා ගන්නවා. නේද? පටන් ගත්ත දවසේ වෙලාවෙ ඉඳන් පංචශීලය කඩා ගන්නවා. ඉතින් බොරු කියනවා ඇති තරම්. එන වචනේ වරද්ද ගන්නවා. ඊළඟට සමහර ලාට ඒ වැඩ පටන් ගන්න ඊරිසියාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්. එතකොට ආන් ඒව නැතුව ළමයාගේ කොණ්ඩේ කපා ගන්න ඕන නම් දැන් දිනේ පහ වෙලා නම් හරිද? ඔන්න යෝජනා කරන්න ගිහලා නැන්දම් මට. මොකද්ද? එහෙනම් අපි මෙහෙම කරමු. අපි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නැකතට වැඩ කරන්න ලෑස්ති කරගමු. සතියක් අපේ ගෙදර අපි එකතු වෙලා දැඩි අදිෂ්ඨානයෙන් සිල් ආරක්ෂා කරමු. දන්නවද? පංචශීලය ආරක්ෂා කරමු. එකතු වෙලා කට්ටිය. හරිද? ඒතර බොහොම පින් රැස් වෙනවා. ආවාසයක් හදලා පූජා කරනවට වැඩිය පින් රැස් වෙනවා පංචශීලය ආරක්ෂා කරන කෙනාට. හරිද? දැන් හරි දැන් ලොකු බලයක් ගොඩනගාගත්ත ලොකු පිනක් සිද්ධ කරගා. දැන් ඔය දෙයියන්ට පින් අනුමෝදනා කරමු. හරිද? එතකොට දෙවියෝ මොකද පරිනිර්වාණ සූත්‍රයේ තියෙන්නේ කොහොමද? නේද? මේ වගේ බොහෝ පින් රැස් කරගත්ත අය දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරපුවාම දෙවියෝ අම්මා කෙනෙක් දරුවෙක් බලා ගන්නවා වාගේ ඒ කට්ටිය ආරක්ෂා කරනවා කියලා. එහෙනම් කට්ටිය එකතු වෙලා මේ මොන අහවල් දෙයට වැඩිය මට බුදුරජාණන් වහන්සේ විශ්වාසයි. බුදු පියාණන් වහන්සේ විශ්වාසයි. ධර්මයේ විශ්වාසයි. හරිද? අපේ වැඩිහිටි භාවනා කරන ඇත්තෝ එඩිතරව දැන් ඉතින් වැඩේ පටන් ගන්න ලෑස්ති වෙන්න ඕනේ. එඩිතර වෙන්න ඕනේ. හරිද? අපි මේ නැකත පැත්තකට දාමු. බුදුහාමුදුරන්ගේ නැකත පටන් ගමු. අපි නැකත් විශ්වාස කරනවා. කාගේ නැකත විශ්වාස කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නැකත විශ්වාස කරනවා. එහෙනම් යම් සුබ දෙයක් පටන් ගන්න ඉස්සෙල්ලා සීලයෙන් පේවෙන්න. හරි? ඒකනේ අපිට තියෙන ආයුධය. නේද? ඊටත් වැඩිය එහාට ගිය දේවල් පිනක් සිදු කර ගන්න පුළුවන්. මොකද්ද? යම් භාවනාවක යෙදෙන්න. හරි? සතියක් තිස්සේ යම් භාවනාවක යෙදෙන්න. සීලයෙන් පෝෂිත වෙලා භාවනාවෙන් ශක්තිමත් වෙලා යම් කිසි කෙනෙක් නිවැරදි අදිෂ්ඨානයකින් යමක් පටන් ගන්න පින්නත් නේ බලන්නකෝ සිද්ධ වෙන දේ. හරිද? ඉතින් අපි බය ඇයි? අපි බය මේකයි. හරි? ඊළඟට හරියට ගැටළු වෙනවා. කෙනෙක් ඉන්නවා තද කර්මයක් තියෙන කෙනෙක්. අපි ඔයගේ වැඩක් කළාට පස්සේ ඒ කර්මානුරූපව එයාට මොකක් හරි සිද්ධ වෙනවා. ඔන්න කට්ටිය කියන්නේ මොකද්ද? ඒක තමයි උනේ යන්න බය. මම දන්න එක තැනක එක ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ සංඝාවාසය හැදුවා. සංඝාවාසය හදනකොට නැකත් බැලුවේ නැහැ. හරිද? ඊට පස්සේ උන්වහන්සේ ඉතින් මේවට අපි මොකටද නැකත් බලන්නේ කියලා නැකත් බැලුවේ නැහැ. බලන්න නැතුව මේ සංඝාවාසය හදනකොට ඒකේ ඒ සංඝාවාසය හදන ලොකු බාසුන් නැහැ මැරුණා. මග දැන් මොකද කරන්නේ? දැන් ඕක මද මුළු මේ සසරම විනාශ කරගන්න ඕක ඇති. පස්සේ කරුණාකාරණා හොයලා බැලුවා. බලනකොට මෙයාට රුධිර පීඩනය තිබුණ කෙනෙක්, අධි රුධිර පීඩනය තිබ්බ කෙනෙක්. හරිද? ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තියෙද්දි මෙයා හැමදාම හැන්දෑවට නේද මොනවද අර කියන්නේ මත්පැන් නෙවෙයි ඊට වැඩි දේවල් වගේක් තියෙන්නේ මත් වෙන. ගංජා එක එක ඒවා කියලා කියන ආන් ඒවා එක දිගට පාවිච්චි කරපු කෙනෙක්. මුළු දිනේ කවවාද කරලා තියෙනවා. මෙයා බෙහෙත් බොන එක පැත්තක තියලා අන්න අර මත් බෙහෙත තමයි පිස්සු බෙහෙත තමයි බීලා තියෙන්නේ. එතකොට මොකද උනේ? ඔන්න මරණයට හේතුව ඒක. කිසි කෙනෙක් චෝදනා කරේ නැහැ. ඊට පස්සේ ආපු බාසුන් නැහැ අපූර්වට මේක ඉවර කරා. හරිද? කිසිම කෙනෙක් චෝදනා කරේ නැහැ මේක නැකත් හින්දා කියලා. ගෝලයෙක්වත් කිව්වේ නැහැ මේක මේ තනත්තාගේ භාවිතයේ වැරද්ද. හරිද? මේ වගේ තියෙන නොයේකුත් දේවල් හින්දා අපි අත්දැකීම් වලින් මේ නැකත් සම්මත කරගන්නවා. හරි? හැබැයි කවුරුවත් කතා කරන්නේ නැහැ. මං කියන්නම් මෙහෙම. අසාර්ථක වෙන විවාහ කීයක් නැකත් බල්ල හදාගත්තේවද? නේද? එතකොට ඒවට නේද ඒවා පිළිබඳව කතා කරන්න නැහැ නම් නැකතර කරා නම් හරියන්නේ පැවකුම ටික. එහෙනම් ඇයි අපි බය මේ අදෘශ්‍යමාන බලවේගයට බයයි?
ලෝකපාලක කියලා කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන එයාට තමයි මේ ආඥා කරන්නේ අනේ මට මන් නැකතර හරියට ඔයාගේ වෙලාවට මම වැඩ කරන්නම් කියලා. තමන්ගේ ශක්තිය උරගා බලන්න ඕනේ. හරිද? තමන්ගේ ශක්තිය තමයි සීලයෙන් ලැබෙන ශක්තිය. ධර්මයෙන් ලැබෙන ශක්තිය. ධර්මයේ භාවිතයෙන් තමන්ට ලැබෙන මානසික ශක්තිය අන්නේ ශක්තිය උරගා බලන්න දැඩි වෙන්න. ඉතා දැඩි වෙන්න එතෙන්දී. හරිද? මේ තියෙන සම්ප්‍රදායනුකූල තියෙන අන්න ඒවයි සම්ප්‍රදාය කඩන්න ඕනේ. සම්ප්‍රදායනුකූලව ඇවිල්ලා තියෙන වැරදි දේවල් තියෙනවා නම් ඒවයින් කරන්න ඕනේ. හරිද? සම්ප්‍රදායට ඇවිල්ලා තියෙන වැරදි දේවල් තියෙනවා නම් ඒ සම්ප්‍රදාය අයින් කරන්න ඕනේ. සම්ප්‍රදායට ඇවිල්ලා තියෙන නිවැරදි දේවල් තියෙනවා නම් ඒවා ආරක්ෂා කරගන්න ඕනේ. දැන් එතකොට එහෙනම් නැකත් කියන ඒවා ගැන ඔය පිළිවෙතටයි යන්න වෙන්නේ. ඊළඟට තව જાතියක් තියෙනවා. හරියට කරදර වෙනවා ගෙදරට. හරියට හිරිහැර වෙනවා. එක දිගට මේ කරදර වෙනකොට කොයි පැත්තෙන් විසඳන්න හැදුවත් විසඳන්න බෑ. එකක් විසඳනකොට 10ක් විතර එනවා ප්‍රශ්න. එහෙම කාලවල එනවද නැද්ද? ඒ මොනවද දන්නේ ඒ කාලවල? ඒ කාලවල අපිට ධර්මානුකූලව හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි හොයන්නේ ධර්මානුකූලව නෙවෙයි. ආය යනවා කේන්ද්‍ර කොළේ අර. ගිහිල්ලා ගියාම කියනවා අවුරුදු 7ක් අපල ඇත. අවුරුදු 5ක් අපල ඇත කියලා කියනවා. දැන් මොකද කරන්නේ? ඒ දෙන උපදේශවල මම දැකලා තියෙන එකයි අපලයින් වෙන්න කරගන්න පුළුවන්. ඒ තමයි බෝධි පූජාව. හරිද? නමුත් පින්නන්දි මේක මිත්‍යා දෘෂ්ටිකව කරන්න හොඳ නෑ. මේක දැනගන්න ඕනේ මොකද්ද කියලා. අපේ ජීවිතේට ඍජුවම බලපාන බලවේගයක් තියෙන මොකද්ද? අපි පිටිපස්සෙන් ගොනාගේ පිටිපස්සෙන් කරත්ත වගේ එන බලවේගය මොකද්ද? කර්මය. කර්මය. පෙර කරපු කර්ම. නේද? කාලයකට පුණ්‍ය කර්මයන් ඉස්මතු වෙනකොට පාප කර්මයන් කරපු පාප කර්මයන් වලට වැඩි උඩට එන්න හම්බෙන්නේ නැහැ. කාලයකට පාප කර්මයන් ඉස්මතු වෙනකොට කරපු පුණ්‍ය කර්මයන් යට යනවා. එතකොට එහෙනම් අපල කියන ඒවා ඇත්තනම් ඒක ඇත්තද නැත්තද කියලා අපිට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ජ්‍යොතිෂය ගැන කතා කරන්න ඕනේ නැහැ. අපි ධර්මයට ඒක ගලපමු. අපල කියන එක ඇත්තනම් කියලා උපකල්පනයකට එනවා. ඒක උපකල්පනයක්. ආ ඇත්තනම් නැත්නම් කොන්දේසියක් ගන්නවා ඉස්සෙල්ලා. ඇත්තනම් ඒක ලියුනේ උපන් වෙලාවටයි. කේන්දරය හදලා තියෙන උපන් වෙලාවටනේ. එහෙනම් උපතින්ම ආපු එකක් මේ කාලේදී කරදර වෙනවා කියලා. මේ කාලෙදි කරදර වෙනවා කියලා උපතින්ම ආවනම් ඒක පෙර භවයන් වල කරපු කර්මයක් නේද? එහෙනම් පටිසන්ධීමක්. නිකන් වෙන්න බෑනේ. නිකන් වෙන්න බෑනේ. එහෙනම් කර්මය වෙනස් කරගන්න විදිහ ගැන බලන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරාද කර්මය වෙනස් කරන්න පුළුවන් කියලා. පුදුමයක් මේක. හරිද? වැඩිමනක් බෞද්ධව හිතාගෙන ඉන්නේ කර්මය වෙනස් කරන්න බෑ කියලා. හරිද? වැඩිමනක් බෞද්ධව හිතාගෙන කර්මය වෙනස් කරන්න බෑ කියලා. කර්මය වෙනස් කරන්න බෑ, කර්මය විඳින්න ඕනේ කියන මතය තිබුණේ කාගේද? බඹුණන්ගේ. යන්න හරි, හරියටම හරි. බඹුණන්ගේ එක තිබ්බේ. බඹුණන්ගේ විතරක් නෙවෙයි, තව නම දාමු. බඹුණන්ගේ සහ බැමිණියන්ගේ කියලා. නින්දා කරන්න එපා, නින්දා කරනකොට තමයි හරියන්නේ. බඹුණන්ගේ සහ බැමිණියන්ගේ තමයි ඒක තිබ්බේ. ඉතින් ඒ කට්ටිය මොකද කරේ? විඳින්න ඕනේ කියලා මොකද කරේ? වතුර බැහැගෙන හිටියා, ගිනි තැප්පා නේද? බල්ලෙක් වෙන්න තිබ්බ කර්මයක් මට තියෙනවා කියලා බල්ලෙක් වගේ හිටියා. හරිද? හරකෙක් වගේ හිටියද? එක එක විදිහට හිටියා. ඉතින් එහෙම ඉඳද්දි කර්මය ගෙවල ඉවර කරන්න හැදුවා. ඒ වගේ පින්නත් නෙමෙයි අපල ගෙවල ඉවර කරන්න හදනවා අපි. බුදුරජාණන් වහන්සේ ගිහින් අර නිගණ්ඨයන්ගෙන් ඇහුවා, දැන් මොකද අය වතුර බැහැලා පව් හොදනවා. දැන් කොච්චර හේදිලාද? දන්නේ නැහැ. තව කොච්චර හේදෙන්න තියෙනවද? දන්නේ නැහැ. මොකුත් දන්නේ නැහැ. ඒ වගේ අපේ බමුණන්ගෙනුයි බැමිණියන්ගෙනුයි අපි අහනවා, දැන් අපල කොච්චර ගෙවිලාද? දන්නේ නැහැ. තව කොච්චර ගෙවන්න තියෙනවද? දන්නේ නැහැ. නේද? එතෙන්ට නෙවෙයි අපි වැටෙන්න ඕනේ. නේද? අපේ අසරණකමට එකම පිහිට ධර්මයයි. ධර්මයේ තියෙනවා කර්මය වෙනස් කරන්න පුළුවන් විදිහ. කොහොමද? භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත
ප්‍රඥා කියලා. හරිද? කයෙන් වැරදි නොකර වාසය කිරීම. සීලය නිවැරදිව ආරක්ෂා කිරීම. කුමන හෝ තමන් පිළිපදින සීලයක් නිවැරදිව භාවිතා කිරීම, නිවැරදිව පාවිච්චි කිරීම. භාවිත චිත්තය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන විදිහට තමන්ගේ සිත සකස් කර ගැනීම. ඒ කියන්නේ භාවනාවක යෙදিলা නේද? හිත එකඟ කර ගැනීම. ඊළඟට භාවිත ප්‍රඥා කියලා කියන්නේ විදර්ශනා අවබෝධයක් ඇති කර ගැනීම. එහෙනම් පින්වත්නි, අන්න බෝධි පූජාවෙන් මේක සිද්ධ වෙනවා යම් ප්‍රමාණයකට. හැබැයි කරන විදිහටයි. හරි, කරන විදිහටයි. හුඟක් දෙනෙක් බෝධි පූජාවේදී අරමුණු කරන්නේ මොකක්ද? බෝධියට අධිගෘහිත වූ දෙවියා. එයාගෙන් තමයි පිහිට ගන්න යන්නේ. එයාගෙන් පිහිට බෝධියට අධිගෘහිත වූ දෙවියෝ බුමාට දෙවියෝ ඉන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. පුළුවන්. එයාගෙන් පිහිට ගන්න නම් මොකද කරන්න ඕනේ? එයාට බොහෝ පිං පිං දෙන්න ඕනේ. එහෙනම් බොහෝ පිං රැස් වෙන්න නම් අපි බොහෝ පිං කරගන්න ඕන. බොහෝ පිං කරගන්න විදිහ කොහමද? බෝධියට මල් පූජා කරන එකට වැඩිය ඒකත් කරන්න ඕනේ. ඒකෙත් බොහෝ පිණක් සිද්ධ වෙනවා. අඩු කරනවා නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් ගිහිලා කූටදත්ත බ්‍රාහ්මණය ඇහුවා බොහෝ පිණක් කරගන්නේ කොහොමද කියලා. එතකොට කූටදත්ත බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරා සාංගික දානයක් දෙන්න කියලා. ඊටතඩිය පිණක් කියලා අහපලායි දේශනා කරා සංඝාවාසයක් හදලා පූජා කරන්න කියලා. ඊටතඩිය පිණක් කරගන්න ඕනේ කියලා දේශනා කරපලායි දේශනා කරා ගුණදන පැහැදිලා සරණාගමණය ඇති කරගන්න කියලා. ගුණදන පැහැදිලා සරණාගමණය ඇති කරගන්න කියලා. තෙරුවන් ගුණ දැනගෙන නිවැරදිව සරණාගමණය තමන්ගේ අතුලාන්ත හැඟීමකින්. අපේ අත්ත බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා දසදහස් වාරයක්. නමුත් සරණාගමණය නෑ. ධම්මං සරණං ගච්ඡාමි කියනවා දසදහස් වාරයක්, කෝටි ප්‍රකෝටි වාරයක්. නමුත් සරණාගමණය නෑ සමහර ඇත්තන්ගේ. ඉතින් අපි දැනගන්න ඕනේ මේක හරියටම කරන්න නම් බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළට තේරෙන විදිහට හොයන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඊළඟට බුදුජානක වහන්සේ දේශනා කරා සමාදන් වෙලා සිල් ආරක්ෂා කරන්න කියලා. හරි? ඔන්න ඔය විදිහට පින්නත් නී සරණාගමණය. ඊළඟට සමාදන් වෙලා සීලය ආරක්ෂා කිරීම. ඊළඟට මල් සුවඳක් අහග්‍රහණය කරන මොහොතක මෛත්‍රිය වැඩීම, භවනා කිරීම, විදර්ශනා වැඩීම. මේවා බොහෝ පින් රැස්වෙන දේවල්. එහෙනම් අපි දැනගන්නවා ගෙදරක හරියන්නේ නැහැ, එක දිගට කරදර එනවා. පරණ කර්ම එන්න තමයි එන්නේ. මේවා නවත්ත ගන්න බොහෝ කර්ම කරන්න ඕනේ. බොහෝ පුණ්‍ය කර්ම කරන්න ඕනේ. එහෙනම් හරියට බෝධි පූජාව කරමු. හරිද? හරියට බෝධි පූජාව කරන්න ගියා නම් බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා මොනවද අපිට මෙනෙහි කරන්න තියෙන්නේ? මේ වගේ මහා සාන්ත බෝරුකක් යටදී නේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ? මහා බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ මේ වගේ බෝරුකක් මුලදී නේද කියලා බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති කරගන්න ඕන පළවෙනියෙන්ම. ඊළඟට ආනන්ද බෝධිය ගැන මේ අතු දන්නවා. ආනන්ද හැමතුරාට මොකද බුදුජාණන් වහන්සේ දේශනා කරේ? මන් නැති වෙලාවට මම මාව මතක් කරගන්න, මතක් කරගෙන වන්දනා කරන්න මෙන්න මේ බෝධින් වහන්සේ කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වගේ කියලා අදහසක් බෝධින් වහන්සේ ගැන ඇති කරගන්න ඕනේ. අපේ ඇත්තන්ට ඒ අදහස තියෙනවද නැද්ද? තියෙනවනේ. ඒකනේ ගිලම්පස පූජා කරන්නේ දෙන්න නේද? ඒකනේ දැහැත් පූජා කරන්නේ. ඒකනේ මල් පූජා කරන්නේ නේද? හා, එතකොට බුදුරජාණන් වහන්සේ කියලා අදහස තියෙනවා. නමුත් ජයසිරිමා බෝධින් වහන්සේ ගැන ඒක නෑ වගේ මට පේන්නේ. දැකලා තියෙනවා ජයසිරිමා බෝධින් වහන්සේගෙන් කප්පම් ඉල්ලනවා. කට්ටිය ගිහිල්ලා කප්පමක් ඉල්ලනවා නේද? අපි කාට හරි කැම ටිකක් දෙනකොට අහවල දෙයක් කරලා දෙන්න, මං කැම ටිකක් දෙන්නම් කියලා එහෙම කියනවද? නෑ. හැබැයි ජයසිරිමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා එහෙම කියනවා, මගේ දරුවාට ළමයෙක් නෑ, ළමයෙක් ලැබෙන්න කටයුතු කරලා දුන්නොත් මං කිරිපිඩු ටිකක් ගෙනත් දෙන්නම් කියනවද නැද්ද? කට්ටිය කියනවද නැද්ද? කියනවා කියන්නේ එහෙම නෙවෙයි කියන්නේ, බාර වෙනවා කියලා කරන්නේ. බාර වෙනවා කියලා කියන්නේ මෙන්න මේ වැඩේ කරලා දෙන්න, කරලා දුන්නොත් මම කිරිපිඩු දානයක් කරන් එනවා. කොච්චර කැතද බලන්න මේ වැඩේ. බුදුහාමුදුරුවන්ට කිරිපිඩු දාන ගේන්නම් කියන්නේ වැඩේ කරලා දුන්නොත්.
ආවල් ලෙඩේ හොඳ කරලා දෙන්න කියලා කිරිපිටි දානයක් බාර වුණා කියනවා. එහෙමද වට ඒකට පුංචි අතිකාරමකුත් දීලා එන්නේ. මොකද්ද? නේද? පඳුරක් ගැට ගන්නවා කියලා එකක් කරලා එනවා. නේද? එතකොට ඒවා යහපත් දෘෂ්ටිද? නෑ. නේද? යහපත් දෘෂ්ටි නෙවෙයි. යහපත් දෘෂ්ටියේ වැරදි දැකීමක් තියෙනවා අපිට. ඒකයි අපි එහෙම කරන්නේ. එහෙම කරපුවම හරියනවා කියලා. හරිද? සමහරුන්ට හරි ගිහින් තියෙනවා. ඒකයි වැඩේ. නේද? දරුව ලැබෙන්න ඉන්න ඇයට හරි අසනීප වෙලා තින්න ඇයට එක්ක හොඳ වෙනවා එක්ක මැරෙනවා දෙකෙන් එකයි. එක්ක ලැබෙනවා එක්ක නොලැබෙනවා දෙකෙන් එකක් වෙනවනේ. ඔය වෙන්න තියෙන දේ වෙන්න තියෙන සම්භාවිතාව දෙකෙන් එකයි. එතකොට ගිහින් පඳුර ගැට ගහපු හින්දා මේක වුණා කියලා බාගෙට භාගයක් හිතනවා. පඳුර ගැට ගහපු හින්දා තමයි මේක උනේ කියලා. ඇයි සම්භාවිතාව දෙකෙන් එකයි? නේද? එතකොට භාගිකම කොටසක් හිතන්නේ පඳුරෙන් හින්දා කියලා. නේද? එතකොට අනිත් අය සද්ද නැතුව නිකන් ඉන්නවා. උනේ නැති කට්ටිය සද්ද නැතුව නිකන් ඉන්නවා. එතකොට කට්ටිය එල්බ ගන්නවා මේකින්ද තමයි මේක උනේ කියලා. මේකින්ද තමයි මේක උනේ කියලා. ඉතින් අන්න ඒක අතහැරලා හරි විදිහට බෝධි පූජාව කරන්න ඕනේ. බෝධි පූජාවේදී අපි නියමාකාරයෙන් බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ, දහම් ගුණ මෙනෙහි කරන්න ඕනේ, සංඝ ගුණ මෙනෙහි කරන්න ඕනේ, නිවැරදිව වන්දනා කරන්න ඕනේ, ඇතුළාන්ත හැඟීමකින් බුදුහාමුදුර හම්බුණා වාගේ කියන අදහසකින්. ඊළඟට තමන්ගේ සීලය පරාමර්ශනය කරන්න ඕනේ. හරි, මම මෙච්චර කාලයක් මගේ සීලය කැඩෙන කැඩෙන වාරයක් ගන්න සමාදම් වෙවි ආරක්ෂා කරනවා කියලා තමන් එතෙන්ට වෙලා අඩුම තරමින් මේ වෙනකම් භාවනාවක් කරලා නැත්තම් තමන් කරපු ත්‍යාගශීලීව තමන් කරපු චාගානුස්සතියක් වඩන්න ඕනේ. කැපකිරීම තියෙනවා තමන්ගේ ජීවිතේ කරපුන ඒකුත් යහපත් දේවල් වලට. නේද? ඒවා කරා ඒවා ගැන මෙනෙහි කරන්න ඕනේ. එහෙම නැත්තම් හිත එකඟ කරන භාවනාවක දෙන්න ඕනේ. විපස්සනා භාවනාවක දෙන්න ඕනේ. අඩුම තරමින් සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මගේ ජීවිතය මම මෙන්න මේ ආකාරයට සීලවන්තව ගුණවන්තව ආරක්ෂා කරනවා ඒ ගුණානුභාව බලයෙන්වත් කියලා අඩුම ගන්න සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊරිසියාකම්, කුහකකම්, ක්‍රෝධකම්, වෛරීකම් නේද? මේවා අරගෙන උතෙන්ට ගිහිල් හරියන්නේ නැහැ. අන්න එහෙම නිවැරදිව තමන්ගේ සීලය ගුණය අතට අරගෙන සත්‍යක්‍රියාවක් කරන්ඩ හරියට සිල් සමාදන් වෙන්න භාවනාවක් කරන්ඩ අන්න එහෙම කරලා දෙවියන්ට අන්තිමට පුණ්‍ය අනුමෝදනා කරන් දෙවියන්ගේ මොකුත් ඉල්ලන්න යන්න එපා. දෙවියෝ විතරටික බලාගන්න ඉල්ලන්න යන්න ඕනේ. හරිද? ඉතින් ඒක හින්දා ඔන්න ඔය විදිහට බෝධි පූජාව හරියට කරන්න. ඒකට හැබැයි මතක් කරලා තෙල් ජාති 7යි මල් ජාති 7යි 7යිද 9යිද මන්දා 9යි නේද? පාට මල් 9ක් ඕනේ. තෙල් ජාති කීයක්ද මන්දා ඕනේ නේද? ඒවා මතක් කරලා අරයන්ඩ. අඩුම ගානේ බුදු ගුණ 9ට මල් 9යි කියනවා නම් ඒත් කමන්නේ. එහෙමද මේ? නෑ නෑ, මොකද්ද මල විකාර වැඩක් මේක. ඉතින් මන් දන්නේ නෑ, මට තේරෙන්නේ නෑ. ඉතින් කොහොම හරි මේ මිත්‍යා දෘෂ්ටිය කඩා ගන්න ඕනේ අපේ අතෝ. හරිද? හරියට නිවැරදිව බුදු ගුණ වන්දනාවක් කරලා ආශිර්වාද ඇති කරගන්න පුළුවන්කම ඇති කරගන්න ඕනේ. තමන්ගේ අතුලාන්ත ශක්තිය උපදවා ගන්න ඕනේ. හදි වුණියන් ආදී ගැන මොකද කියන්නේ? බොහෝ පිං තියෙන ඇත්තන්ට හදිහුණියන් ආදිය ඔය එක 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 මලයක් වූ පෙරේතයෝ බඳගෙනව කරන්නේ. ඔය සත්තුන්ට කිට්ටු වෙන්න බෑ. හරිද? කිට්ටු වෙන්න බෑ. අමනුස්සෙන්ට කිට්ටු වෙන්න බෑ. එතකොට ඔක්කොම එකට කතා කරමු අපි. අමනුස්ස දෝෂ කියලා මේවා හින්දා අයියෝ විඳින දුකක්. ඒක මන් දන්න දැරියකට අපේ මුළු පරම්පරාවම වැහුණා. සීයායෙන් වෙනකොට ආච්චි එනවා කියනවා, ආච්චි එනකොට මුත්තා එනවා කියනවා, මුත්තා එනකොට පරණ කට්ටිය ඔක්කොම එනවා. හරිද? අන්තිමට මොකද කරේ? එයා කැමති කෙනාව විවාහ කරලා දුන්නා. එයාට බය වුණා ඔක්කොම. ඊට පස්සේ කවුරුත් ආවෙ නැහැ පැත්තේ. හරිද? ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන මේවා නේද? මානසික වශයෙන් බලපාන දේවල් බව දන්නේ නැහැ. ඉතින් මේවාගේ එල්බ ගන්නවා පින්වත් නේ. මේවාගේ එල්බගෙන මොකද කරන්නේ? මහා ලොකු ව්‍යසන සිද්ධ කරගන්නවා. හරියට ඔය අසරණකම දැකලා කපටියෝ මොකද කරන්නේ? හොඳට රවට්ටනවා. හරිද?
ගිනල් හදනවා මල් බුලත් අට්ටු හදනවා ගෙවල් වල හදලා ඉවර වෙලා වීදුරු තියනවා දැහැන් හදනවා හරි මේ මේ ළඟදී දැන් එක්කෙනෙක් ඉන්නවලු මේ යා එයා ඒවා කරන්නේ මේ අර එයාගේ දැහැන හදලා ඒක ඩිජිටල් කැමරාවකින් තමයි ගිහිල්ලා මේ ඡායාරූප ගන්න අරගෙන ඒ කැමරාවේ තමයි පෙරේතයා භූතයා ඉන්නවා කියලා පෙන්නන්නේ අය අර කර එක එක හැඩතල තියෙනවනේ ඒ වගේ මේෙන් ඉන්නවා කියලා පෙන්නනවා මිනිසුන්ව හරි මම මේ වචනේම කියන්න තුට්ටු දෙකට දානවා අසරණ වෙච්ච මිනිස්සයව තුට්ටු දෙකට දානවා හරිද තලා පෙරිලා පීඩාවෙන් සංසාර රෝගයේ හින්දා වෙලා තියෙන අබැද්දියේ හින්දා හරිද ඉතාමත්ම බිඳුවටම වැටලා ඉන්න කර කියා ගන්න දෙයක් නැතුව නේද කර්ම වේගයේ ඇවිල්ලා ඇවිල්ලා ඒ කර්ම වේගයේ හින්දා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න කෙනාව එයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා අර අසරණ කෙනාගේ ඉතින් අපේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට තියෙන ආදරයට ස්වාමියා භාර්යාවට තියෙන ආදරයට ඉතින් මොකද කරන්නේ වෙන කරන්නේ දෙයක් නැහැ කියලා නේද අත්‍රි දෙද්දී කකුල් දෙද්දී කොන්දරි දෙද්දී ඉතින් දුවනවා නේද දුව 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 එක පාට පාට නූල් අරන් එනවා මුට්ටි අරන් එනවා නේද තහඩු කෑලි අරන් එනවා රත් කරනවා ඉතින් බලාගෙන ඉන්නවා අද හරියයි හෙට හරියයි ඒකින් දා කළ යුතු දේ හරියටම කරන්න දැනගන්න ඕනේ එහෙනම් මොකද කරන්න ඕනේ මේ පංචශීලය ආරක්ෂා කරන කෙනාට බොහෝ පින් රැස් වෙනවා භාවනා කරන කෙනාට බොහෝ පින් රැස් වෙනවා ඉතින් gedara pirisudu කරන්න ඉස්සෙල්ලාම හරියට කරදර ගොඩ තියෙනවනම් හදි හුණියන් කියලා හිතෙනවනම් අමනුෂ දෝෂ කියලා හිතෙනවනම් ගේ පිරිසුදු කරන්න ඕනේ ඉස්සෙල්ලාම හරියට හොඳට ගේ පිරිසුදු කරලා එකතැනක බුදු පිළිම වහන්සේ නමක් වැඩ වාසය කරගන්න ඕනේ දවසකට එක සැරයක් හොඳට බුද්ධ වන්දනාව සිද්ධ කරන්න ඕනේ බුද්ධ වන්දනාව සිද්ධ කරලා දැඩි අදිෂ්ඨානයක් අරගෙන කැඩෙන කැඩෙන වාරයක් ගන්න නැවත සමාදන් වෙවි පංචශීලය ආරක්ෂා කරන්න ඕනේ ඊළඟ භාවනාවක් පුරුදු වෙන්න ඕනේ හරිද gedara බොහොම පිරිසුදු තැනක් බවට පත් කරගෙන ක්‍රමානුකූල තැනක් බවට පත් කරගන්න කොච්චර දුප්පත් තැනක් වුණත් කමක් නැහැ අර කුණු ගොඩවල් එහෙම ඔක්කොම අයින් කරලා දාලා ආන් එහෙම කරපු කෙනෙක් බොහෝ පින් රැස් කරගෙන හදි හුණියන් කරලා තියෙන අමනුෂ්‍යය අල්ලගෙන නම් ගියා අමනුෂ්‍යයට ඉන්න බෑ බොහෝ පින් තියෙන තැන්වල අමනුෂ්‍යයන්ට ඉන්න බෑ ඈතට විස වෙනවා කියලා කියනවා ඈත ඉඳන් එයාලා බලන් ඉන්නවා කියනවා අනේ මේ පින්වන්තයා මට පින් ටිකක් දුන්නොත් කියලා හරිද එහෙනම් හොඳම තොවිලේ කරන් තියෙන්නේ එහෙමයි හරි කියන්ද කරලා බලන්න කියන හින්දා කරලා බලන්න හැබැයි ඒවල් හොඳට පිරිසුදු කරන්න ඕනේ නේද පිරිසුදු කරලා දිනපතා බුද්ධ වන්දනාව කරන්න ඕන බුද්ධ වන්දනාව විතරක් කරලා බෑ හොඳට නේද හොඳට දුන් අල්ලලා හොඳට තමන් පේ වෙලා කටයුතු කරන්න ඕනේ මොනවෙන්ද සීලයෙන් පේ වෙන්නේ කැඩෙන කැඩෙන වාරයක් ගන්න නැවත සමාදන් වේ සීල ආරක්ෂා කරන්න භාවනාවක් සිදු කරන්න දවස ගානේ සත්‍යක්‍රියාවක් කරන්න හරිද ඒ ඔක්කොම කරලා අවශ්‍ය නම් තේරුම දැනගෙන කර්ණීයමෙත් සූත්‍රය රතන සූත්‍රය මහා මංගල සූත්‍රය ආදී සූත්‍රයක් තේරුම දැනගෙන හැංගීමෙන් එහි තියෙන කරුණු තමන්ගේ ජීවිතයට එකතු කර ගනිමින් ඒ සූත්‍ර ධර්මය සජ්ජායනා කරන්න හැබැයි තේරුම දැනගෙන මහා බලගතු වෙන්නේ එතකොටයි ආයෝක 108 පාරක් තේරුම නොගැදෙන නොදැනගෙන 108 පාරක් කියනවට වැඩිය තේරුම දැනගෙන හරිද තේරුම දැනගෙන එකවතාවක් කීමෙන් තමන්ගේ චිත්ත ශක්තිය වර්ධනය වෙනවා හරිද සිහියෙන් සිහියෙන් ඒක කරන්න එහෙම කරනකොට මොකද වෙන්නේ තමන් තුළ බොහෝ කුසල් රැස් වෙනවා ඉතින් භාවනාවක් කරන්න කරලා බලන්න මං කියන හින්දා මොකද වෙන්නේ කියලා යම් ඉතා ප්‍රබල අකුසල වේගයක් නම් ඒකෙන් නවත්තන්න අමාරුයි නමුත් ඔය තියෙන අසනීප වගේ දේවල් බොහෝ දේවල් අයින් වෙනවා ඒ විතරක් නෙවෙයි අමනුෂ දෝෂ නම් කොහොමද තියෙන්නේ තියෙන්නෙම නෑ කොහොමත් හරි මම ඒකයි කිව්වේ ඕක අර කපුවට බාර දුන්නාම ලේසි මං කියවන වෙන කාට හරි බාර දුන්නාම ලේසි කියලා මේක කරන්න තියෙන කාටද මං අහනවා මල් 10ක් පූජා කරන එකද මල් 1000ක් පූජා කරන එකද අමාරුයි මල් 1000ක් අමාරුනේ මල් 1000ක් පූජා කරන එකද මල් 10000ක් පූජා කරන එකද අමාරු 10000 අමාරුයි මල් 10000ක්ද මල් දසලක්ෂයක් පූජා කරන එකද අමාරු දසලක්ෂය අමාරුයි මල් දසලක්ෂයක් පූජා කරන එකද පන්සිල් ලකින එකද අමාරු හා කොහෙද අමාරු පන්සිල් ලකින එක අමාරුයි එහෙනම් මල් දසලක්ෂයක් පූජා කරනවට වැඩිය පූජාවක් තමන් පංචශීලය ආරක්ෂා කිරීම බුදු දානවාන්සිනේ මොකද බුදු දානවාන්සේ බලාපොරොත්තු වුණා ඒක මල් බලාපොරොත්තු වුණාද
නැහැ මල් බලාපොරොත්තු නැහැ එහෙනම් අන්න ලොකුම පූජාවක් තියෙනවා ඒ පූජාවෙන් පුදන්න බුදුහාමුදුරන්ව හරිද නේද බය නැතුව බුදුරජාන් වහන්සේ ඉස්සරහා දේශනා කරන්න පුළුවන් තමන්ට ගිහිලා කියන්න පුළුවන් වෙන්න ඕන ඉමානු ධම්මාය ධම්ම පටිපත්‍යා බුද්ධං පූජේමි එඩිතරව කියන්න පුළුවන්ද කියලා බලන්න ගිහිල්ලා නේද මට පුළුවන්ද ආංගේ පූජාවෙන් පූජා කරන්න බුද්ධං පූජේමි ඉමානු ධම්මාය ධම්ම පටිපත්‍යා ධම්මං පූජේමි සංඝං පූජේමි කියලා අන්න එහෙම කරන්න පින්වත්නි හරිද බොහෝ ඉතින් මේක මං කියන දෙයක් නෙවෙයි බොහෝ කර්ම අහෝසි කර්ම බවට පත් වෙනවා පටිසන්දෙන්ට වෙලාවක් එන්නේ නැහැ පුණ්‍ය කර්මයන් ඉස්මතු වෙවි ඉස්මතු වෙයි ඉස්මතු වෙයි කෙනෙක් එනකොට හරිද පාප කර්මයන් වලට පටිසන්දෙන්ට වෙලාවක් එන්නේ නැහැ ඒවා අහෝසි කර්ම බවට අන්තිමට අහෝසි කර්ම බවටම පත් වෙනවා එහෙනම් කර්මයෙන් නිදහස් වෙන්න අපලෝපද්‍රව වලින් නිදහස් වෙන්න නේද නැකත් වලින් නිදහස් වෙන්න ධර්මානුකූල ක්‍රම තියෙනවද නැද්ද හදිහුණියන් වලින් හදිහුණියන් වදින්නේ ඇයි මතුරුලා 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 වචනේ බලෙන් නම් තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මන්තරේ ඊට වැඩිය ප්‍රබලයි එහෙනම් මතුරුපු මතුරුපු හදිහුණියන් හරියන්නේ නැහැ ජප කරපු ඒවා එකක්වත් හරියන්නේ නැහැ බුද්ධ බලයේ gedera තියෙනවනම් අමනුෂ්‍ය දෝෂ තියෙනවනම් ඒක හරියන්නේ නැහැ ඔය දෙකෙන් අරෙන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ කාටවත් නේද නිකන් රොඩු ගොඩක් විතරක් බවට පත් වෙනවා මතුරුලා ගෙන අපේ ඔක්කොම ඉතින් ආය තවත් මොකටද මෙච්චර මෙච්චර හොඳ තොවිලේ කරගන්න තියෙද්දි gedera මේ මොකද මේ හතර තිබ්බාගේ දුවන්නේ හැම දෙයක්ම අපිට අසරණ වෙන්න නැතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනවද නැද්ද නේද ඉතින් එහෙනම් පය වෙන්න දෙයක් නැහැ ඒ වුණාට වැඩියෙන්ම ඔය දේවල් වල යෙදෙන්නේ බෞද්ධද අබෞද්ධද අනේ ඔය බෞද්ධත්ව අසරණ වෙලා හරිද ඒකින්ද අපි ජව සම්පන්න ඉතා ජව සම්පන්න ඕක කියනකොටම හාඳුරුව කිව්වට ඉතින් කියලා වචනයක් තියෙනවා ඇතුලේ නේද උන්නාන්සේ නම් කියයි ඉතින් අපිනේ බැනුම් අහන්න ඕනේ කියලා නේද නෑ මේක සමාජගත කරගන්න ඕනේ හැමෝම මේක තේරුම් ගන්න ඕනේ නේද තේරුම් අරගෙන මේ විදිහට නැකත් හදාගන්න පුරුදු වෙන්න ඕනේ නැකත හදාගන්න අපේ බෞද්ධයාගේ ඉතින් කියනවා කට්ටියට මේ අපි දැන් අහවල් සතියේ හොඳ වැඩක් කරන්න යන්නේ අපේ නංගිගේ කොණ්ඩේ කපණ්ඩායි යන්නේ හරිද ඒකින්ද ලොකු ලොකු පුතාට කියනවා හරිද පුතේ අද ඉඳන් ඔයා බොරුවක් නොකිය ඉන්න ඕනේ නැත්නම් අපිට නැකත හදාගන්න බැරි වෙනවා මදුරු එක්කවත් මරන්න නැතුව අද ගෙදර කට්ටිය ඉන්න ඕනේ නේද නැත්නම් අපේ නැකත හරියන්නේ නැහැ අපි අහවල් දවසේ හතට මේ පින්කම දාගෙන නැත්නම් පින්කම නෙමෙයි මේ උත්සවය දාගෙන තියෙන්නේ හරිද එතකොට එහෙනම් ඒ වෙනකොට අපි ඔක්කොමලා පිරිසිදු වෙලා නෙදාන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේවත් වඩම්මගෙන සීල් සමාදන් වෙලා පිරිත් ටිකකුත් කියලා නේද මේක කරගන්න පුළුවන් වෙන්න ඕනේ දැන් මොකද උනේ ඇත්තට මලමිනිය කියලා කියන්නේ ඉතින් වෙන්න තියෙන ලොකුම හදිය වුණා නේද වෙන්න තියෙන ලොකුම හදිය වුණා ඒක එළියට ගන්නත් මං යව එක දවසක් මලාට පස්සේ මොකද මිනිස්සු ඔය කරන්නේ නෑ මලමිනිය එළියට ගන්න නැකත බලන්නේ මොකද දැන් ඉතින් මේ මිනිස්සු ආය ගොඩ ගන්නද දැන් ඉතින් මැරිලානේ වෙන්න තියෙන ලොකුම කර්මය වුණානේ දැන් නැකත් එක්කම හිටියේ හිටියා හිටියා අන්තිමට දැන් මලා එතකොට දන්නවද කියපු කතා මන් දන්නේ නෑ ඒ කතාව නමුත් මේ අත්තු නම් දන්නව මන් දන්නව මලමිනිය එළියට ගන්න නැකත බැලුවේ ඇයි ඉන්න ඇයට බේරෙන්න අන්න හරි මට කියනවා ඉන්න ඇයට හොඳ නෑලු නැකතට මේක ගත්තේ නැත්තම් හරි ඉතින් මේ වගේ මහා පිසු ගති අපේ බෞද්ධත්වයන්ට හරියට තියෙනවා ඉතින් කෙනෙක් කියනවා මේවා බැහැරකරන්න බෑ දැන් ඉතින් මේවා සමාජගත වෙලා තියෙන්නේ කියලා එහෙනම් අපිට කියන් තියෙන නිවන් දකින්නත් බෑ නිවන් දකින්න බෑ මේ තදින් එල්බගත්ත දේවල් බුදුරජාන් වහන්සේගේ දේශනාවට ගැළපෙන්නේ නැති දේවල් එක්ක මේ තරම් අර පූජා මේ පූජා නේද එක එක දේවල් ලෑස්ති කරගන්නකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මම කියන්නේ බහිරව පූජා කියයි තව ආර මේවා කියයි එක එක ඒවා තින් ලෑස්ති කරගන්න. ඒවට මූලිකත්වයක් දෙනවා. එතකොට මානසික ශක්තිය තමන්ගේ උරගා බලන්න. ධර්මයේ තුලින් ඇති කරගන්න ශක්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කරා ධර්මය සරණ කොට ගන්න තමන් සරණ කොට ගන්න කියලා. අපිට වටිනා මනසක් ලැබිලා තියෙනවා. ඒ වටිනා මනසත් එක්ක
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලැබිලා තිනවා. අපේ මනසින් අන්න ඒ ධර්මය නැగిලා එන විදිහට සකස් කර ගැනීම තමයි තියෙන එකම කරන්න තියෙන දේ. එතෙන්දි මහා පරිනිර්වාණ සූත්‍රයේදී මේ විදිහට දේශනා කරපු තැන බුදුරජාණන් වහන්සේ ගැනවත් නැහැ, මහා සංඝරත්නය ගැනවත් නැහැ. ධර්මයේ සරණ කොට ගන්නද, සංඝරත්නයේ සරණ කොට ගන්න මේ තමන් සරණ කොට ගන්න කියලා තියෙනවා. ඇයි ඒ? බුදුහාමුදුරුවන්ටත් අපිට පිහිට වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. සංඝරත්නයටත් අපිට පිහිට වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒකින්ද තමන්ගේ පැත්තෙන් තමයි ලොකුම වැඩේ තියෙන්නේ. ඒකින්ද මහා එඩිතර මිනිසෙක් වෙන්න, එඩිතර කෙනෙක් වෙන්න. හරිද? මම මොන ආකාරයේ කරද වැඩිම වුණොත් මම මැරිලා යයි එච්චරයි වෙන්න තියෙන්නේ. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට හැරෙන්න මම කටයුතු කරන්නේ නැහැ. කටයුතු කරන්නේ නැහැ. කටයුතු කරන්නේ නැහැ. හරිද? ඒ පෞරුෂය හදාගන්න. ඒ අභිමානය හදාගන්න. ඒ අභිමානය හදාගන්න පුළුවන් ධර්මයක් තමයි අපිට ලැබිලා තින්නේ. අයියෝ කොහොම පේන්න තියෙනවා කරන්න මොකද්ද කරන්න ඕන මොකද්ද කියලා පේන්න තියෙනවා. වහලා කරලා නැහැ මොකක්වත්. ඉතින් ඒක හින්දා අපි ඔක්කොම පෙළ ගැහෙන්න ඕන ඇතෙන්ට. අපි මේ ධර්මය කතා කරන්නේ පින්වත්නි කෙනෙක්ගේ හිතක තුල තියෙන රාග, දේශ, මෝහ නැති වෙන්නයි. නොයේකුත් මිත්‍යා දෘෂ්ටි වල එල්බිලා කටයුතු කරනකොට බොහෝ දෙනෙක් තුල රාග, දේශ, මෝහ ඇති වෙනවා. එතකොට අපි ඇත්තටම පැහැදිලිවම ධර්මය කතා කරද්දිත් හැම වෙලේම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරද්දිත් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපේ ජීවිත හැඩගස්ස ගන්න ඕන කොහොම හරි කරලා. කොහොමද? අන් අයට දේශය නූපදින විදිහට ජීවත් වෙන්න. අන් අයට රාගය නූපදින විදිහට ජීවත් වෙන්න. නේද? අන් අයට රාගය නූපදින විදිහට. මොකද රාග, දේශ, මෝහ උපදින අය විදිහට දන්නවනේ අපි. ඒකේ තියෙන අමාරු නේද? රාග, දේශ, මෝහ වලින් සිද්ධ වෙන්නේ දැවෙන, පිච්චෙන, තැවෙන ස්වභාවයකට පත් වෙන එක. ඒක අපේ ජීවිතේ, අපේ ඇඳුම් පැළඳුම් පවා, අපේ ජීවිතේ හැම ක්‍රියාවක්ම අන් අයගේ රාග, දේශ, මෝහ අඩුවෙන්ඩ කටයුතු කරනවා නම් අන් අයගේ බය නැති කරනවා නේද? අන් අයගේ දුක් නැති කරන්න හේතු වෙනවා. ඒ හින්දා අපි හැමෝමත් ප්‍රාර්ථනා කරමු මේ ධර්ම දේශනාවේ පින්කම් පවා අන් අයට දේශය ඇති වෙන්න හේතු නොවේවා කියලා. හේතු නොවේවා කියලා. ඇයි? අපි මේ සම්ප්‍රදාය ගැන බණ කියනකොට නේද කෙනෙකුට දේශය ඇති වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. යම් දේශයක් ඇති වුණා නම් ඉතා සාධාරණව හිතන්න කියලා මම මතක් කරනවා. හරිද? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් පැහැදිලිව බුද්ධ වචනය මොකද්ද කියලා හොයලා බලන්න කියලා මම කාරුණිකව ඉල්ලනවා. හොයලා බලලා නේද අපි දේශය ඇති නොවෙන්න කටයුතු කරගමු. රාගය ඇති නොවෙන්න කටයුතු කරගමු. ඉතින් ඒ සඳහාම ඉවහල් වෙන්න මේ අත්තන්ගේ බාහුව බලය යොදලා හරියම්බ කරගත්ත ධනෙවි පහදම් කරලා සකස් කරගත්ත මේ ධර්ම දාණය අපි ලබා දුන්නා. ඉතින් ඒ ධර්ම දාණය හේතුවෙන් කොහේ හරි තැනක කවුරුන් හෝ කෙනෙකුගේ චිත්තසංතානයක් මිත්‍යා දෘෂ්ටියෙන් අයින් වෙනවා නම්, එඩිතර වෙනවා නම්, ධර්මය තුල පෝෂණය වෙනවා නම්, එහෙම පෝෂණය වෙන වාරයක් ගන්න මේ අත්තන්ට බොහෝම පින් රැස් වෙනවා. ඉතින් ඒකින්ද ඒ සිද්ධවන්නා වූ සියලුම පුණ්‍ය ශක්තිය මේ අත්තන් ලබාගත් ඒ මහා පින්වන්ත අය විදිහට මේ අත්තන්ට මේ ධර්ම දාන මේ පුණ්‍ය කර්මය උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වදසට සඳහන් කරලා තිනවා ගණේමුල්ල වැලිපිල්ලෑව මහවත්ත හයවන පටුමගේ පදිංචි කේ විමලසේන ලීලාගමගේ පුතාලා ඇතුළු පවුලේ සියලු දෙනාත් කුසුම් කහඳවාරච්චි සමග පවුලේ සමත් විසින් කියලා සඳහන් කරලා තිනවා. දෙපාර්ශ්වයේ මියගිය දෙමව්පියන්ට, සහෝදරයන්ට, සංසාරගත සියලු ඥාති මිත්‍රාදීන්ට සහභාගී වූ සියලු දෙනාගේ මියගිය දෙමව්පිය ඥාතීන්ට සටනේදී මියගිය සියලු රණවිරුවන්ට අපවත් විවදාල මහා සංඝරුවන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් සෙත්පති වශයෙන් පුතාලාගේ ටෙනාරා, ගිහාරා, මෙනාරා, බිමන්සා සහ ශේහා යන කුඩා දියණිවරුන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දරණාගම කුසල ධම්ම නායම් ප්‍රාණන් වහන්සේ, දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, බෞද්ධ මාධ්‍යාවේ කාර්ය මණ්ඩලයටත් සෙත් ප්‍රාර්ථනා කිරීම හා නිවන් ප්‍රාර්ථනා කිරීම, ධර්මදේශයෙන් සවන් දුන් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට සවන් යොමු කළ අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම කියලා
සත්ප්‍රාර්ථනාවක් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ අත්තම් බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකිය අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයටම තුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.